ஆய்புவான் வணக்கம் அஸ்ஸலாமு அலைக்கும் මිත්‍රවරුනි මේ සෑහෙන දවසකට පස්සේ පුංචි ලයිව් එකක් කරන්න හිතුණා හෙට තියෙන නිදහස් උත්සවය ගැන කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ බණින්නේ කෑ ගහන්න දෙයකට නෙමෙයි 75 වෙනි නිදහස හෙට සමරනවලු 75 වෙනි නිදහස නිදහස කියලා කිව්වහම විවිධ අර්ථකතන විවිධ පැති වලින් ගන්න පුළුවන් නිදහස තුල තියෙන ෆීලිං එක හැඟීම ඇත්තටම නිදහස මොකද්ද කියලා කියන එක ගැන කියලා දෙන්න බැරි මිනිස්සු ටිකක් ඇත්තටම නිදහස නැති මිනිස්සුන්ට නිදහසක් සමරනවා සංකේතවත් විදිහට 1948 පෙබරවාරි 4 වෙනිදා බටහිර ජාතිකයන්ගෙන් නිදහස් වුණා කියලා හිතන සංකේතවත් නිදහස සැමරීම කමක් නැහැ. හැබැයි ඇත්තටම අපට තියෙන මූල්‍යමය නිදහස ඒ කියන්නේ ආර්ථික නිදහස කාලය සම්බන්ධව තියෙන නිදහස මානසික නිදහස තියෙනවද කියන ප්‍රශ්නයත් එක්ක මම එනවා පහුගිය දවසක අපිට ආරංචි වුණා මේ නිදහස් උත්සවය වෙනුවෙන් ලක්ෂ 2000ක් වෙන් කරලා තියෙනවා කියලා. ඉතින් අපේ හිතවතෙක් වන කමන්ත අයියා තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඉදිරිපත් කරනවා කම්ප්ලේන් එකක් එහෙම නැත්නම් යම් කිසි ලියකියවිල්ලක් මේ කෝටි 20 කොහොමද වියදම් කරන්නේ කියලා. ඉතින් පහුගිය දවසක ඒක වියදම් කරන විදිය ඔහුට හම්බෙලා තිබ්බා. අපි හිතුවේ දවස් 14ක් මේ එහෙම ගත්තාම යාචනට පුළුවන් දවස් 14ක් බලන්න ඉඳලා දෙන්න. මම ඔබට පොඩ්ඩක් කියන්නම් මේක මේ දීලා තිනවා මේ මේ කෝටි ගාන වියදම් වෙන විදිය. බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මිලියන 40ක් වියදම් වෙනවා. ඒ වැඩව මිලියන 40ක් අධ්‍යාපන අමාත්‍යාංශයට මිලියන 5.8ක් කියලා සඳහන් වෙලා තියෙනවා. මම මේකේ කමෙන්ට් එකක් වශයෙන් හෝ මගේ පේජ් එකේ මේ මේ ඔබ මේ ලයිව් එක බලන පේජ් එකේ ඒ වියදම කොහොමද වෙන්නේ කියන ඒ ලිපි ශීර්ෂයෙන් දාපු ඒකේ පිටපතක් ඔබට දාන්නම් බලන්න. ඒකත් බලන්න. राज्य परिपालन स्वदेश कटत पलात्न पलात्न अमात्यांशेट इतन तीन 5.5 मिलियन राज्य कर्मांतशाला डिपार्टमेंट 39 मिलियन जाति जल जलापहन सा मना जल संबंध तीन अमात्यांशेट 2 मिलियन उन्हें विद्युत बल मंडल 21 मिलियन मिलियन विषय का कोटि देखा दशम एक कोटि देखाई समय एक मिलियन विषय का तीन राज्य परिपालना सदस्य कटित मशंते उन्न इलांग होता मैं क्या लग के नो ये तो मैं जंगम वैसिकिली संदा जंगम वैसिकिली संदा मिलियन दा हातरा एक यानी आसन्न वशे 14.25 मिलियन एक यानी कोटि एक हमारे कट आसन्न मुदला में कक्कजान कक्कदान ड चूदान ने ना मिनी सुन्टा අයින් කරලා තියෙනවා රයිට් ඔබ හිතන්න පුටු ආරාජි තමුතුන් සඳහා පුටු වලට 955650ක් තියෙනවා එතකොට රූපවාහිනී යන්ත්‍ර විදුලි පංකා අර AC ටවර්ස් වලට රෙන්ට් එක 519255යි විදුලි තිර වලට 2.79 මිලියන් ඔන්න ඊළඟ හොඳම එක හෙනගහයි කියලා හෙනගහයි කියලා මේ අකුණු සන්නායක හයි කරලා තියෙනවා 345000ක් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා 3.2 මිලියන් මේ අර පුෂ්පෝපහාර දක්වන මල් බඳුන් වලට 40000යි නවාතැන් පහසුකම් වලට 96000ක් වෙන් කරලා තියෙනවා පරිවර්තක උපක ඒ කියන්නේ එන විදේශ
ඇම්බසඩස් ලගේ තානාපතිවරුන්ට ඒ පරිවර්තක උපකරණ සහාය දෙවලට 5,75,000ක් තියෙනවා. ලිපි ද්‍රව්‍යවලට 1,06,000ක් තියෙනවා. ආරාධිත්‍යයන් සංවිධායකයන් ඇතුළු මේ කට්ටියට තේපැන් සංග්‍රහයට 1.8 මිලියන් සංග්‍රහ වියදම් යුද හමුදා විසින් 1.8 මිලියන්. ඉතර යුද හමුදා විසින් කරන විවිධ ක්‍රියාකාරකම් සඳහා 5,03,239ක් තියෙනවා. මම හිතන්නේ මේ ගණන් හිලව් 39 රුපියලට හදලා තියෙනවා. 75 වෙනි නිදාස් සමරුව ප්‍රසංගයේ වෙනුවෙන් නිදාස් චතුරස්‍රයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන්. හරි 3,30,000ක් වෙන් කරලා තියෙනවා. අනුරු ඇතුළු පිළිසකර කිරීම සඳහා 4,20,000ක් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිසංස්කරණ සවි කිරීමට උපදෙස් අකුණු සන්නායක සවි කරන්න උපදෙස් දෙන්න අතසි ක්ලාක් එතන මධ්‍යස්ථානයෙන් උපදෙස් වලට 20,000ක් වෙන් කරලා තියෙනවා. ප්‍රවාහන සහ ඉන්ධන වීදම 1 මිලියන්. ආරාධනා පත්‍ර වලට 1 මිලියන්. හරි මේකේ බලන්න විදුලියට කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා. මිලියන 21ක් වේදන් වෙලා තියෙනවා. රෙන්ඩ හුජ්ජ දාන්න මිලියන 14 කෝටි එකමාරක් අයින් කරලා තියෙනවා. අපිට හොඳටම රෙවිලා තියෙන වෙලාව. අකුණු සන්නායක නම් තවත් අයි කරගත්තොත් හොඳයි හෙන ගහයි කියලා බයට 3,45,000යි. හරි. දැන් මෙන්න මේකටත් මේ 48 පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස් වුණා කියලා කිව්වට පොඩ්ඩක් ඔළුව අත ගාලා බලපල්ලා ඇත්තටම නිදහස්ද කියලා. හරි. ජාතිවාදේ ආගම්වාදේ අපිත් මේකට රැවටිලා හිටියා. අපි නම් නිදහස්. අපි නිදහස්. අපි එක එකට කඩේ යන්න එක එක දේවල් ටිකකට කර කර ගන්න. හරි. ඒ කියන්නේ ඒ ඒ ඒවට රැවටිච්ච අර ගොබ්බ ගොබ්බ ගොබඩු බාල විදියට හිටපු කාලයක් තිබ්බා. හැබැයි මේකත් එක්කම අපි තීන්දුවක් තීරණයක් අරන් තිනවා මේ කිසිම දෙයකට නොබැදෙන්න. ඒ කියන්නේ ඇත්තරව මනුස්සකම විනාශ කරපු නීතිය පල්ලෙහාට දාපු හරි නීතිය කොච්චර තිබ්බත් ධර්මයේ පැත්තකට දාපු මනුස්සකම් පැත්තකට දාපු ජාතිගේ ආගම්වල සමහර කාරණාවල් මේ තඹ පයිසකට මායම් මායිම් නොකරපු මේ පාදර පහර දේශපාලන ක්‍රම වේදයටම මේ වෛර කරන පැත්තකටම දාපු නිර්පාක්ෂික වෙන්න අපිට හැකියාව ලැබිලා තිනවා. අපි ඇත්තටම නිදහස්. මං අහන්නේ ඔබ නිදහස්ද කියලා. මං දැක්ක පහුගිය දවසක මේ කෝටි ගාන වෙන් කරලා තියෙද්දි මේ මානව හිමිකම් සම්බන්ධ කවුන්සලෙන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට දරුවෝ ඒ ලෙවල් පාඩම් කරන දරුවන්ට කරන්ට් එක දෙන්න කියලා කියද්දි දවල්ට ඕනනම් දෙන්නම් කියලා කියද්දි බොහෝ මන්ද මානසික NNP එකට ජය වේවා නිවන් සුව ලැබේවා කියලා දාන මන්ද මානසික රෝගියෝ ටිකක් හිටියා. ඇත්තටම අපි කවද්ද මේ පක්ෂ මේකේ නිදහස් වෙන්නේ? මේකට විතරයිමයි පුළුවන්. මේකමයි එන්නේ. උඹ මේ අපේ ඡන්ද කඩන් දෙන අවතාරයක්. කවද්ද බං ඇත්තටම උඹලා නිදහස් වෙන්නේ? ඇත්තටම උඹලා නිදහස් වෙන්නේ නේද? ඔය ඇඟේ දුවන පක්ෂලේ ජාතිකලේ හරි කවද්ද මිනිස්සය වෙන්නේ? කවද්ද මනුස්සකමට බැඳෙන්නේ? කවද්ද ආදරණීය වෙන්නේ? හරි. එනිසා අහවල් පක්ෂයට ජය වේවා මේ පක්ෂයට ජය වේවා මේ පාර මේ ඡන්ද කඩන් දෙන්නේ නිකන් ටිපර් වෙන කබ්බු ටොයියෝ බයියන්ට හපන් අර ඒ දවස්වල ගෝඨාභයට කඩේ යනකොට ඒ කිව්වේ වට හපන් විදියට නේද ජාතික ජන බලවේගයේ මාලිමාවට ජය වේවා කියලා නැවත වතාවක් අර වහල් මානසිකත්වයෙන් නිදහස් වෙයල්ලා වග වෙන මිනිස්සු ටිකක් මොකද NNP එකේ ඉන්නේ මේ නහය අනිත් පැත්තෙන් තියෙන මිනිස්සු නෙමෙයිනේ සජබේ ඉන්නේ අමුතු මිනිස්සු නෙමෙයි. ඔය ඔයාලා පක්ෂ කඩේ යන මිනිස්සුන්ගේ මේ කන් දෙක තියෙන්නේ වෙන දිහාවක නෙමෙයි. හරි උනුත් මිනිස්සු. අපි ඒකයි හැම වෙලාවකම කියන්නේ. සිංහේ කොච්චර බඩගින්නේ හිටියත් කවදාවත් තනකොළ කන්නේ නැහැ. හරකෙක් මැරෙන්න වැටිලා පණ අදින්න හිටියත් ඌ මාළුවෙක් කන්නේ නැහැ දුන්නට. හැබැයි මිනිස්සු කියන මිනිසා කියන කෙනා නීතියත් ආගමත් තිබුණේ නැත්තම් පවට බය වුණේ නැත්තම් දඬුවමට බය වුණේ නැත්තම් ලෝකේ භයානකම තිරසන්නුන්ටත් වඩා අන්තයි. අපි දැක්ක පහුගිය දවස්වල රාජපක්ෂලට නීතිය සහ මේ පවපින ගැන මෙලෝ සම්මජාතයකට නැතුව මේ රටේ පිස්සු කෙලපුව හැටි. පිස්සු කෙලපුව හැටි. එනිසා ආවට පස්සේ කරන්නම් කියලා කියන අර
බලයක් සහ ජනවරමකින් අවය කරන්න අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දේවල් කරන්න අවශ්‍ය දේවල් ටිකක් මේ ස්ටේජ් වල බෙරියන් දීලා කෑ ගැහුවට රයිට් ඒවට අහු නොවි වගවන පාලනයක් සඳහා මිනිස්සු ටිකක් හදමු කියලායි අපි කියන්නේ. ඒකට නිර්පාක්ෂික වෙයල්ල. හරි ඔය රතු පාට මාලිමාවද ටෙලිෆෝන් එකද හෙලිකොප්ටරේද බුලත් කොලේද ඔය කෙංගෙඩි ටික පැත්තකින් දාලා මිනිස්සු වශයෙන් එකතු වෙයල්ල. හරි සිංගප්පූරුව වගේ මේක වෙනස් කරන්න පුළුවන් අපිට. උන් බල්ලෝ කෑවේ. ගස්වල පොතු කෑවේ. ලෝකෙ වැඩිපුරම ළමා ගණිකාවන් ඉඳපු රටවක්. උන් එකතු වුණා. උන් ලෝකෙට තිබ්බ ණය ටික මිනිස්සු එකතු වෙලා බේරලා දැම්ම IMF එකෙන් නෙමෙයි. IMF එකත් උදව් කරන්න ඇති යම් යම් කොටසකට. නමුත් බහුතරයක් මානවවාදී විදිහට මිනිස්සු වශයෙන් එකතු වුණා. හැබැයි හයිටිය සහ සූඩානයේ කෑලි කෑලි වලට කැඩුනා. කෑලි කෑලි වලට කැඩුනා. අන්නේ සූඩානයේ ජාන තියෙන ඒ වගේ උන් නිවන් සැප ලැබේවා කියලා දානවා. මාලිමාවට මේ පාර ජය වේවා කියලා දානවා. අපේ ඡන්ද කඩන් දෙන අවතාර කියලා දානවා. කවද්ද උඹලා නිදහස් වෙන්නේ? කවද්ද මේ රටේ දරුවෝ වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අනාගතයක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ? මේ රටේ දේශපාලකයා කියන්නේ දෙවියෙක් නෙමෙයි. අනුර කුමාර කියන්නේ දෙවියෙක් නෙමෙයි. සජිත් කියන්නේ දෙවියෙක් නෙමෙයි. මහින්ද කියන්නේ දෙවියෙක් නෙමෙයි. රනිල් කියන්නේ දෙවියෙක් නෙමෙයි. මැජික් කාරයෝ නෙමෙයි. එසා මේ මිනිස්සු ටික නීතියට හරියට තියාගන්නක පත් කරමු අපේ හොඳම මිනිහෙක්. හැබැයි මේ මනුස්සයා කොච්චර accountable ද කියලා බලා ගන්න ඕන කරන ගිවිසුමකට එළඹෙමු. ඒකයි කියන්නේ කැග්ගෙක අස්සම් කරපු මිනිස්සුන්ට විතර ඡන්ද දීපල්ලා කියලා. මේකටත් අර ටිපර් වෙලා කිසිම දෙයක් දන්නේ නැතුව මල පොතේ ඉස්කෝලේක ගියපු නැතිවම වශයෙන් හරි අර දවස්වල අර අර රාජපක්ෂලගේ පස්සෙන් ඉඳපු යූටියුබර්ස්ලා එක එක හරක් ටිකක් වගේ හෝගාලා දාගෙන රැවටිලා ඉන්නකොට හරි බයයි අපේ අනාගතේ වෙනුවෙන් අපේ දරුවෝ වෙනුවෙන්. හරි මේකට ජය වේවා අරකට ජය වේවා මේක කරන්න හදන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා හැලි දිගට දාගෙන ඉන්න උන් සාපයක් මේ රටට විනාශයක් මේ රටට. හරි ඒකයි ගිරිය කඩාගෙන කෑ ගහන්නේ. උඹලා ඕන දෙයක් කියපල්. ඉහලින් ඉන්නේ අරු මෙහෙ මෙම් පෞගෙටිකේ මම දැක්ක මට කියලා දෙනවා වතිකාණු උඹේ ඉහලින් ඉන්නේ කියලා. ඉතින් මම ඌට කිව්වා ඉතින් වතිකාණු වලින් දෙවියන් වහන්සේ ඉන්නේ නම් මට උලින් දෙයියෝ ඉන්නේ කමක් නැහැ. කැමති කැමති කැමතියක් කියපල්. එසම මේ පරයන්ට පාහරයන්ට හැම වෙලාවෙම උඩගෙඩි දෙන වහල්ුනේ බයියනේ ටොයියනේ කුහක ජෙප්පනේ නිදහස් වෙයල්ලා දරුවෝ වෙනුමේ. හරි උඹලා උඩ දාගෙන නැටුවට මිනිස්සු හැමතැනකම ඉන්නේ. වග වෙන මිනිස්සු ටික ක්ලාස්ටි කරපල්ලා අනිත් පැත්ත හැරිලා අහපල්ලා කැග්ගෙක අස්සම් කරලා තියෙන්නේ කියලා. මේකටත් තව නිවන් සැප ලැබේවා මොනවා හරි විකාරයක් දාන්න ඉන්නවනම් උඹ තවමත් වහලේ. උඹ මේ රට විනාශයක් මිසක් උඹ මේ රට යහපතක් ගේන මිනිස්සෙක් නෙමෙයි. තවත් පක්ෂයක් බදාගෙන ඉන්නවනะ. තවත් මේ පක්ෂෙටම තමයි කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවනะ. ඒකට ජය වේවා කියනවනะ. ඒකට කඩේ යනවනะ. හරි ආය පාරක් ගෝටා බේකෙක්මයි හදන්නේ උඹලා. හරි එනිසා මේකෙ මේ නිවන් දැකපු මිනිස්සු නෑ. සාන්තුවරයෝ නෑ. හරි එහෙම උන්නේ නෑ. ওই මිනිස්සු ඔක්කොටම කැසුවාම කසනවා. ඈනු යනවා. නහය තියෙන්නේ මූණ මැද. පොඩක් තේරුම් ගනින්න. පොඩක් තේරුම් ගනින්න. ඇයි උඹලට දෙවි මේ දරුවන්ගේ නාමෙන් දෙවියන්ගේ නාමෙන් තේරෙන්නේ නැත්තේ මේක? ඇයි තවමත් වහල් වෙලා ඉන්නේ? නිවහල් වෙයල්ලා. හරි. හැම මිනිස්සෙක් දිහා මිනිස්සු වශයෙන් බලන්න පුරුදු වෙයල්ලා. හරි කාලාන්තරයක් තිස්සේ උඹලා කියවන බයිබලේ උඹලා කියවන 550 ජාතක උඹලා පටිච්චසමුප්පාදේ ධර්මයේ තියෙන දේවල් කුරානයේ තියෙන දේවල් ප්‍රැක්ටිස් කරපල්ලා. මම මේ හැමෝටම නෙමෙයි කියන්නේ. හරි පක්ෂයකට කරන්න පුළුවන් රෙද්දක් නැහැ. දේශපාලන නායකට කරන්න පුළුවන් මගුලක් නැහැ. හරි උඹලා වගේ හරක් ටිකක් ඉන්නකම් උඹලා වගේ වහල්ලු ටිකක් ඉන්නකම් උන්ට රජ මගුල් කරන්න පුළුවන් ඔක්කොම අපිට. ජාති ભેද ආගම් ભેද වාද ભેද පැත්තකින් දාගනින්න. මේකත් බලද්දි කරන්ට් එකක් නැති එවුන්. මේකත් බලද්දි මේ වලට කරන්ට් එකක් නැති එවුන්. මෙතන මේ අපිට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අපි සතුටු වෙනවා. මෝඩ ජෙප්පනේ
මෝඩ වහල් කෝක වහල් ජෙප්පනේ නිවන් සැප ලැබේවා කියලා කියන්න එපා. ඔබලව කියන්නේ තෝම මැරියන් කියලා කියන්න බැරි කමටද? නිවන් මැරෙනාට පස්සේ නිවන් සුව ලැබෙන්නේ නැහැ. කොච්චර බ්ලෙස් එකක්ද ඒක? මම නම් කැමති පුළුවන් තරම් දාපම් අපට නිවන් සුව ලැබේවා කියලා. හරි බල පොඩ්ඩක් හිතපල්ලා. අපි කරන්ට් එක නැතුව, ලයිට් නැතුව, හරි වතුර නැතුව මෙච්චර අමාරු ඉදී අවුරුදු 30ක් කර යාපනයේ මිනිස්සු කොහොම ඉන්නේ ඇද්ද? අවුරුදු 30ක් කේ මිනිස්සු කොහොම ඉන්නේ ඇද්ද? පොඩ්ඩක් හිතපල්ලා. හරි එනිසා මේ එදා මේ 2004න් පස්සේ 2004 සුනාමියෙන් පස්සේ 2005 මේ කෝටි ගණක වංචාවක් තියෙන හිරේ ඉන්න ඕන එකෙකුට කඩේ ගිහිල්ලා හරි අවස්ථා කීපයකදී ආපු මේ ලාන්සි පැපොල් පොරවල් දුනොත් ඌනිකම් පාදලේ පාහරේ කඳ කඩන් ආපේ වශයෙන් දකින කුහකත්වයෙන් මිදියල්ල හරි ෆජිත් කරන හැම වැඩේකටම ජෝකර් වගේ නටන හැම එකටම අප්පුඩි ගන්න කුහකත්වයෙන් මිදියල්ල මේ අනීතික ජනාධිපතිවරයා පිස්සු කෙලිද්දි ඌට මේ 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 ඌට සිග්නල් නැහැ. කුහක වෙන්න එපා. හරි අපි දැක්කා දර තරුණිය දෙන්නේ පාරේදී පොලිස් නිලධාරීන් ඇවිල්ලා හැසිරිච්ච විදිය. ඒ නිසා මනුස්සකමට ගරු කරපල්ලා. මිනිස්සු වෙයල්ලා. මනුස්සත්වයට පක්ෂ වෙයල්ලා. දහමට පක්ෂ වෙයල්ලා. බැඳීම් වලට පක්ෂපාතී වෙයල්ලා. ආදරයට පක්ෂපාතී වෙයල්ලා. ඇත්තටම මිනිස්සු ගැන ඇත්තටම දේවල් ගැන කතා කරන මිනිස්සුන්ව අඳුර ගන්න ඉව හදා ගනිල්ල ඉව හදා ගනිල්ල හරි ගමේ මිනිස්සුන්ට මොකක් හරි නොමිනේෂන් හම්බුණා කියලා නිකාන් නැට්ට කෙලින් කරන් දඟලන්නේ නැතු. ඒ නිසා 48 සුද්දා ගියාට හරි මේ වික්ටෝරියානු නිදහසක් එහෙම නැතුව අදත් මේ පක්ෂ කණ්ණාඩි ටික ගලවලා නිල් පාට කොළ පාට රතු පාට ගලවලා බෙල් එල්ලන් තියෙන මාලිමා ටික පැත්තකින් තියලා හෙලිකොප්ටර් පැත්තකින් තියලා ටෙලිෆෝන් පැත්තකින් තියලා හරි ඔය පුටු බුලත් කොළ පැත්තකින් තියලා මනුෂ්‍යත්වයේ සළු වෙන ගනිල්ල මිනිසු දිහා බලපල්ල හරි පව් උඹල ඒකයි කියන්නේ හැම වෙලාවකම. ඒ නිසා මේ රටේ හරිම තැනකට ගේන්න නම් මේක දියුණු කරන්න පුළුවන් නම් හරි ඔය 225 ඇතුළේ සුළුතරයක් වගේම ඇත්තම බුද්ධිමත් දක්ෂ අවංක එළියේ ඉන්න මිනිසු ටික ගේන්න ඕනේ. එහෙම නැත්තම් මේ වගේ පිස්සෝ ටික අර ටැන්සානියාවේ ජනාධිපතිවරයා නිදහස් උත්සවයේ මුදල් ටික දරුවන්ගේ පාසල්වල වැඩ කටයුතු වලට යොමු කරද්දි මේ කොහොම හරි සැලුට් ටික ගහ ගන්න ඕන කරන උම්මන්තකේ වශයෙන් හැසිරෙන මේ ආචාර්ය පෙළපාලි ගන්න ඕන ටික මේ ටිකේ මේ දරුවන්ට මේ බෙහෙත් නැති දරුවන්ට බෙහෙත් ටික කරන් දෙන්නේ නැතුව පොත්පත් ටික කරන් දෙන්නේ නැතුව කරන්ට් එක දෙන්න විදියක් නැතුව මේ පිස්සු කෙලින පිස්සු පූසන්ව හැමදාම පෝෂණය කරන්නේ උඹලා වගේ වහල්ලු තවත් හදපල්ල රනිල්ලව තවත් හදපල්ල ගෝඨාභය තවත් මකරුන්ව හදපල්ල දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ අල්ලා දෙවියන්ගේ නාමයෙන් දරුවන්ගේ නාමයෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් නිර්පාක්ෂික වෙයල්ල හරි ඡන්දේ වෙලාවට වගවන මිනිසුන්ට විතරක් ඡන්දේ දියල්ල ඊට පස්සේ පක්ෂ කටු ගලවලා ඉඳපල්ල උඹලා මේක ඔටුනු දාගෙන දැන් මේ දවස්වල Facebook එකේ වැහි වැහැලා ද නොදන්න නංවලි ගෲප් හැමතරම හදාගෙන අර දවස්වල අර ගෝඨාභයට කඩේ ගියපු අර මඩ බලකායන් වගේ බලකායන් හදාගෙන පේන්නේ නැද්ද උංගෙත් උඹලත් අතර වෙනස? අපි කැමති බොහෝම අනුර කුමාර මේ කරන අපි කැමති සජිත් මේ කරන අපි කැමති හරි අපි කැමති කවුරු හරි හොඳ හොඳ මිනිහෙක් මේ කරනවා නම් හැබැයි මිනිස්සු නේ කරන්නේ නීතියත් ආගමත් ගැන මෙලව රහක් නැති මිනිස්සුනේ කරන්නේ. ඒ නිසා ඒ නීතියෙන් බැඳීම් ටිකක් ඇති වෙන්න ඕන. පොරොන්දු ටිකක් ගන්න ඕන. ඒ නිසා කැග්ගෙක් ගැන හොයලා බලපල්ලා. නිර්පාක්ෂික වෙයල්ලා. එහෙම නැත්තම් මැටි කණ්ඩ ලෑස්ති වෙයලා තව අවුරුදු ගණනාවකි. උඹලගේ උද්දච්චකමට, උඹලගේ මහාන්තත්තකමට. හරි? උඹලා මේ නැට්ට උස්සගෙන ටිපර් වෙලා මේවට දාන කමෙන්ට් වලට ලැජ්ජ වෙයල්ලා. උඹලා ලැජ්ජ වෙයල්ලා. හරි? එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා නිදහස් වෙල්ලා. තවම අපි නිදහස් නැහැ. සමරන්න ඇති ඉටි ගෙඩියක් නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරගෙන සමරන මගුලක් නැහැ. උම් පොඩි ආතල් එකක් ගන්න උන්ට පිස්සු. පිස්සු ටිකකට සෙලුට් ගහගෙන
එහෙම එක්කට ලෑස්ති වෙනවා. ඒ නිසා ඒක උන් ඒ ආතල් එක ගත්ත දෙන් අපිට නවත්තන්න බෑනේ දැන් ඕක. මොකද මෙච්චර කාලෙට මිනිස්සු කියපු දේවල් ඇහුවා නම් මේ රට මීට ලස්සන වෙනවා. නේද? රනිල්ට මේ වෙලාවෙත් මේ බොරු වැඩ පිස්සු වැඩ මෙන්න මේ ටිකෙන් මේ බෙහෙත් ටිකක් ගේමු කියලා. හරි ජාති තමන්ගේ ගෙදර ඉස්සරහ හරි ඔෆිස් එක ඉස්සරහ ජාතික ගීතය කියලා කොඩිය උස්සලා බොහොම සරල විදිහට කියන නැවත වතාවක් මිනිස්සු පිළිගනි. අයි ඒ වගේවත් ඥානෙ නෑ. ඒ වගේ මේ අන්තිම චාන්ස් එකනේ. ඔය සලූට් ටිකත් ගහලා මල් වෙඩි ඔය කාලතුවක් කුණ්ඩයි ඔය ඔක්කොම දාලා උඩින් මේව කරලා කෙලින් තීරුවෙන් හිටගෙන මිස්ටර් බීන් වගේ ඉඳලා යයි. උගේ ආසාවනේ. ඒ නිසා උඹලා හිතපාලා නැවත නැවත ඔය මිස්ටර් බීන්ලා. මේ වගවනේ දැන් දැන් හැම තැනකම ආයතන කියන්නේ අපි දන්නේ නෑ. නේ විගණන දෙපාර්තමේන්තුවේ සමහර සිස්ටම් කැඩිලා හොස්පිටල් වල තියෙන මේ මොනවාද බෙහෙත් සම්බන්ධ ඉන්වෙන්ටරි වලට තියෙන සිස්ටම් ටික ෆේල් කෝටි ගණන් වීදන් ගල අපි දන්නේ අද දැක්කේ ඊයේ තමයි ආරංචි වුනේ එහෙම කොහොමද වුනේ අරය වෙන්නේ මෙයා නෑ පොහොර නැව වලට මෙහෙල් මේ ගණන්ලා මේ වගේ ලන්සි පැපොල් ගොබ්බ කතා කියන මිනිස්සුන්ගෙන් මිනිස්සුත් එක්ක එකතු වෙලා උඹලත් මේ වට කමෙන්ට් දදා පිස්සු නටනවා එසම මේක අපේ රට උඹලගේ රට නෙමේ හරි උඹලා හිතාගෙන ඉන්නව නම් අනුරෝමල රට කියලා අනුරත් එක්ක යන දීපංකරක ඵලය. තොපි හිතාගෙන ඉන්නව සජිත්ගේ මේ රට කියලා සජිත් එක්ක යන දීපංකරක ඵලය. තොපි මේ ඔක්කොගෙම ඵලය. කාලකන්ණියු ටික. අපේ දරුවන්ට දරුවන්ගේ දරුවන්ට සැනසෙල්ල ඉන්න දීලා. උඹලා තමයි ලෝක විනාශේ මේකට. හරි ඒ නිසා ඔය කණ්ණාඩි ගලවල නිර්පාක්ෂික වෙයල්ලා. ඇති නිදහසක් නැහැ. ඇති කෙහෙල් මලක් නැහැ. හරි. අපි දවසක නිදහස සමරමු. මේ රටේ පක්ෂයක් නැති ජාති ભેද නැති ආගම් ભેද නැති දවසක් හරියට අර ෆින්ලන්තයේ වගේ මේ නිව්සීලන්ඩ් වගේ ඒකෙත් බටේර හමුදාව ආවා සොදේශිකයෝ ආවා සාකච්ඡා කරා අද ලෝකේ හිතා ගන්න බැරි හොඳම මිනිහෙක් ජීවත් වෙන්න පුළුවන් රටකට හැදිලා පොඩ්ඩක් හොයලා බලපල්ලා නිව්සීලන්ඩ් වල වැඩපිළිවෙල මොකද්ද කියලා හරි මෞරි ජාතිකයන් සහ බටහිරින් ආපු එංගලන්ත ජාතිකයන් අතර තියෙන කම්බිනේෂන් එක හරි ඒ ඔක්කොම නිව්සීලන්ස්ලා බලහල්ලා මොන වුණත් උන් අර ඕල් බ්ලැක්ස් ලාගේ දාන ඩාන්ස් එක කවද්ද උඹලා එහෙම හිතන්නේ නේ මාලි මාටික ගලවලා ඔය ටෙලිෆෝන් ටික ගලවලා ඔය ලට්ට ලොට්ට ගලවලා නිදහස් වෙයල්ලා උඹලා වගේ හරක් හරකුන්ට කියන්නේ දාපල්ලා මේකට නිවන් සැප ලැබේවා කියලා එහෙනම් මට නිවන් සැප ලැබේවා මේක හොඳටම තේරිච්ච මේ මේක මේකට යම්කිසි විදිහට මේක අවබෝධ වෙච්ච සියලුම දයාබර මිත්‍රයන්ට නිවන් සැපම ලැබේවා ඒක මගේ ආගමේ තියෙන උතුම්ම තැනක් ඒ නිසා ඒක අපි අපේක්ෂා කරන දෙයක් මේ ජීවිතේම නිවන් සැප ලැබෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වාසනාවක් ඒ නිසා ටිපර් වෙන කුහක බයියනේ කුහක වහල්ලුනේ උඹලටත් නිදහස ප්‍රාර්ථනා කරමින් මන් නිහඬ වෙනවා කෝටි ගානක් හෙට මල්වලටයි වෙඩිවලටයි රෙන්ඩයි හුජ්ජ කරන්නයි වේදම් කරන අනීතික ජනාධිපතිවරයාගේ මක්බට් ෂෝ එක බලපල්ලා මිස්ටර් බීන්ගේ එහෙනම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ මාතෘභූමියට ජය වේවා මම යෝහන් සෙරිලත්න